පොළොන්නර යුගයේ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත විහෙර විහාර සිද්ධස්ථාන හොයාගෙන යන ගමනේ ඉතාම වැදගත් තවත් ස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි පොළොන්නරුවේ හදවත බඳු ස්ථානය කියලා සලකන මේ දලදා මළුව මැදේ පිහිටා තියෙන තවත් වැදගත් තැනකට. ඒ තමයි අපි දලදා මාලිගාවක් හැටියට සලකන අටදාගේ නරඹන්න. ඉතින් අපි මේ ඉන්නේ අටදාගේ පරිසරයේ. අටදාගේ පරිසරයේ ගත්තාම දිගින් දිගින් අඩි 35යි අඟල් 6 35යි අඟල් 9ක් පළලින් අඩි 36යි අඟල් 6ක් වෙච්ච චතුරස්‍රාකාර භූමියක් තමයි මේ කියන අටදාගේ කියලා සලකන්නේ. ඇත්තටම අටදාගේ කියන්නේ මොකද්ද? අටදාගේ කියන්නේ පළවෙනි විජේබාහු රජතුමාගේ දලදා මාලිගාව. ඔබ දන්නවා ක්‍රිස්තු වර්ෂ 1017 දී චෝල ආක්‍රමණයක් හින්දා අනුරාධපුර යුගයේ බිඳ වැටුණා. මේ අනුරාධපුර යුගයේ බිඳ වැටුණාට පස්සේ පළවෙනි විජේබාහු රජුරුව රාජධානිය මාරු කරා පොළොන්නරුවට. ඉතින් 1055 ඉඳලා 1110 දක්වා එතුමා රාජ්‍ය විචාරන්නේ මේ කියන පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන. ඉතින් එතුමා සොළුංගෙන් බොහොම පරිස්සමින් ආරක්ෂා කරගත්ත දලදා වහන්සේ ආරක්ෂිතව තිබූ ස්ථානයේ තමයි මේ ස්ථානේ. මේ ස්ථානයේ දලදා වහන්සේ නමක් වැඩ සිටිය නිසා අපි මේ ස්ථානෙට කියන්නේ දලදා මාලිගාවක් කියලා. අටදාගේ සමහර විශ්වාස කරනවා මේක දින 8කින් ඉදිරි කරපු දලදා මාලිගාවක් කියලා. සමහර හිතනවා පැය 8කින් ඉදිරි කරපු දලදා මාලිගාවක් කියලා. මිට යාපදව තියෙනවා 60දාගේ. එතුමන් කියනවා ඒක පැය 8කින් ඉදිරි කළා කියලා. නිස්සංක මල්ල රජුරෝ තමන්ගේ සෙල්ලිපියලම කියනවා ඒක ඇදුවේ පැය 60කින් කියලා. සා ඒක පැය 60කින් ඇදුවා නම් මේක පැය 8කින් ඇදුවද කියලාත් විශ්වාසයක් තියෙනවා. නැත්තම් දවස් 8කින් හදුවා කියලාත් විශ්වාසයක් තියෙනවා. ඒ කෙසේ වේවා මේ දලදා මාලිගාවේ තමයි පොළොන්නරුව රාජධානියේ ප්‍රථම වතාවට දලදා වහන්සේ වැඩ සිටියේ. ඉතින් මේ දලදා මාලිගාව ගැන කතා කරද්දී වර්තමානයේ එනකොට බුද්ධ ප්‍රතිමා රාශියක්ම ඔබ දකිනවා. ඒ බුද්ධ ප්‍රතිමා රාශියම අද වෙනකොට විනාශයටපත් වෙනවා. දලදා මාලිගාව මැද්දේ තියෙන අඩි 9ක් විශාල අඩි 9ක් උස අමරාවතීවත් ආන්ද බුද්ධ ප්‍රතිමාව අමරාවතීවත් ආන්ද්‍ර සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමාව හැරෙන්නට අනිත් සියලුම බුද්ධ ප්‍රතිමා විනාශ මුඛයට ගිහිලා තියෙනවා. ඉතින් හිටි පිළිම ගණයට වැටෙන අමරාවතීවත් ආන්ද්‍ර සම්ප්‍රදායේ ඒ වගේම තමයි අනාබද්ධ බුදු පිළිමයක් හැටියට තමයි මේ බුද්ධ ප්‍රතිමාව සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට අමතරව බොහෝ බුද්ධ ප්‍රතිමා කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක විනාශයට පත් වෙලා තියෙන බව අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි ඉන්නේ ඉතාම වැදගත් වටිනා තැනක. අද අපි මහනුවර දලදා මාලිගාවට කොයිතරම් ගෞරව කරනවාද? එවැනිම ගෞරවයක්, එවැනිම කීර්තියක්, එවැනිම පූජෝපහාරයක් ලැබිය යුතු ස්ථානයක් තමයි මේ කියන අටදාගය. ඉතින් මේ අටදාගය තනි මහලක් හැටියට තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ දකින්නට පුළුවන් වෙන විශාල ගල් කණු වලින් පේනවා ඒවා ඉහළට කපලා තියෙන යම් කට්ට නැත්තම් කස්තුර හරහා අපිට පේනවා මේ දලදා මාලිගාව තනි මන්දිරයක් හැටියට නෙමෙයි ප්‍රාසාදයක් තට්ටු දෙකක් හෝ අවම වශයෙන් තට්ටු දෙක මන්දිරයක් හැටියට පවතින්නට ඇති කියලා. ඉතින් විශේෂයෙන්ම මේ ගල් කණු අපි දකිනවා අලංකාර ආකාරයට විවිධ කැටයම් වලින් විවිධ අලංකාර නිර්මාණයන්ගෙන් සමන්විත වෙන බවත්. ඉතින් අපි මේ දැක්ක බලාගත්තේ දලදා මළුවේ තියෙන පළවෙනි විජේබාහු රජතුමාගේ අටදාගේ කියන දලදා මාලිගාව. පොළොන්නරුව රාජධානිය ඓතිහාසික තොරතුරු සොයාගෙන යන ගමනේදී අපි තවත් වැදගත් ස්ථානයකට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි පොළොන්නරුවේ දලදා මළුව කියන හදවත බඳු ස්ථානයේ අපිට හම්බෙන 60දාගේ කියන දලදා මැදුරු බලන්නයි අපි ඇවිල්ලා ඉන්නේ. 60දාගේ ක්‍රිස්තු වර්ෂ 1187 1196 අතර කාලේ නිස්සංක මල්ල රජතුමා විසින් ඉදිකරපු දලදා මාලිගාව තමයි මේ 60දාගේ කියලා හඳුන්වන්නේ. ඉතින් මම ඔබට මීට කලින් අවස්ථාවකදීත් කිව්වා දලදා මාලිගාව සම්බන්ධයෙන් ගත්තොතින් දලදා මාලිගා තුනක් අපිට මේ දලදා මළුව අස්සේදී හම්බෙනවා කියලා. එකක් මහා පරාක්‍රමබාහු රජතුමාගේ දලදා මළුවක් හම්බෙනවා පොළොන්නරුව අටදාගේ කියලා. තව එකක් අපි මීට කලිනුත් ඉගෙන ගත්තා හඳුනාගත්තා පළවෙනි විජේබාහු රජතුමාගේ දලදා මාලිගාවක් ඒක අපි හඳුන්වා දුන්නේ අටදාගේ හැටියට. ඒ වගේම තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නවා 60දාගේට. 60දාගේ කියන්නේ දලදා මළුවක්. එතකොට දලදා මාලිගාවක්.
මේ 60 දාගේ කියලා කියන්නේ පැය 60ක් වගේ කෙටි කාලයකදී මේ තරම් විශාල දලදා මළුවක් හැදුවා හින්දා කියලා විශ්වාස කරනවා. ඉතින් පැය 60න් ඉදි කරපු දලදා මාලිගාව නිසා 60 දාගේ කියන නම යෙදෙන්නට ඇති. මේ දලදා මාලිගාවේ දිග අඩි 120ක්, පළල අඩි 90ක්, උස අඩි 9ක්. ඉතින් උස අඩි 9ක ප්‍රමාණයක් අපිට අද වර්තමානයේදී මේ බිත්ති දිහා දැක්කහම පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතා විශාලයි මෙහි ප්‍රමාණය දිග අඩි 120ක් වෙලා තියෙනවා, පළල අඩි 90ක් වෙලා තියෙනවා. ඉතින් මේකේ අභ්‍යන්තර එළියේ පරිබාහිරව අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා පඩිපෙලක් ඉහළට යන. මේ පඩිපෙලෙන් අපිට තහවුරු වෙන්නේ මේ දලදා මාලිගාව තනි තට්ටුවක දලදා මාලිගාවක් හැටියට නෙවෙයි, ප්‍රාසාදයක් එහෙම නැත්නම් මහල් දෙකකවත් අඩුම තරමින් ප්‍රාසාදයක් හැටියට තිබුණාය කියලා. ඉතින් නිස්සංක මල්ල රජතුමා තමයි දලදා වහන්සේගේ පසු කාලීන බාරකාරීත්වයට හිමේ පත් වෙන්නේ. එතුමා විසින් දලදා මන්දිර මන්දිරයක් මේ ස්ථානයේ ඉදි කළා. ඒ දලදා මැදුරේ මැද්දේ දලදා වහන්සේ තැන්පත් කළා කියලා තමයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම දලදා වහන්සේ මේ ස්ථානයේ වැඩ හිටියා වගේම තමයි වැඳ පුදා ගන්න එන ප්‍රතිමතුන්ට බෞද්ධයන්ට උපාසක උපාසිකාවන්ට බුදුදහම ගැන බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරන්න මේ ස්ථානයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමකුත් අපි දකිනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ දලදා මාලිගාව අභ්‍යන්තරේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවකුත් අවශේෂ බුද්ධ ප්‍රතිමා දෙකකුත් මේ ආකාරයට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වර්තමානයේදී විනාශයට පත් වෙලා තිබුණත් අතීතයේ ඉතාම හොඳින් විරාජමානව පැවතුණා. ඒ උස අඩි 9ක් කියලා තමයි විශ්වාස කරන්නේ. අපි තෝපාරාම් පිළිම ගේදීත් අටදාගේදීත් ඒ වගේම හැටදාගේදීත් දකිනවා ඇතැම් බුද්ධ ප්‍රතිමා අඩි 9ක් ආකාරයට අඩි 9ක විශාලත්වයකින් නිර්මාණය කරන්න උත්සාහ කරපු බව. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා තුන දිහා බැලුවාම ඒවා සියල්ලම හිටි පිළිම ගණයට වැටෙනවා. හිටගෙන ඉන්නේ බුද්ධ ප්‍රතිමාව. පිටිපස්සෙන් ආධාරකයක් සම්බන්ධයි. ඒ නිසා අපි මෙයාට කියන්නේ ආබද්ධ පිළිම. පිටිපස්සෙන් පර්වතයකට, කන්දකට, එහෙම නැත්නම් ගඩොල් බිත්තියකට බැම්මකට සම්බන්ධින්ද අපි එකට කියනවා ආබද්ධ ප්‍රතිමා කියලා. ඉතින් මේ ප්‍රතිමා තුනම ආබද්ධ ප්‍රතිමා හැටියට අපිට ගණන් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිමා බොහෝමයක් නිර්මාණය කරලා තියෙන්නේ අමරාවතී හේවත් ආන්ද්‍ර සම්ප්‍රදායෙන්. ලංකාවේ හිටිපිලිම නිර්මාණය වෙනවා නම් ඒ හිටිපිලිම බොහෝමයක් අනිවාර්යයෙන්ම අමරාවතී හේවත් ආන්ද්‍ර සම්ප්‍රදායෙන් අඩුම ගානේ 90%ක්වත් ඉක්මනව කියන එක අපි විශේෂයෙන් මෙහිදී මතක තියාගන්න ඕනේ. ඉතින් 60 පෑකින් එහෙම නැත්නම් පෑ 60කින් හදපු නිස්සංක මල්ල රජතුමාගේ 60 දාගේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ 60 දාගේ ඔබ දකින්න අද විනාශ වෙලා තියෙන ඇතම් ගල්කණු වලින් අපිට තහවුරු වෙන දේ තමයි මොකක්ද අතීතයේ මේ තවත් ඉහළ මාලයක් තිබුණු බව. ඉතින් දලදා වහන්සේ ඉහළ මාලයේ වැඩ සිටියා කියලා තමයි පොළොන්නරි යුගයේ බෞද්ධ පොතපත පරිශීලනය කරනකොට අපිට අහන්න දක්න ලැබෙන්නේ. හැබැයි නිස්සංක මල්ල රජුරෝ අතිශෝක්තියෙන් සමහර කරුණු කාරණා කියපු කෙනෙක්. ඉතින් ඇත්තරම අපි කල්පනා කරනවා මේ වගේ විශාල යෝධ ගල් ගෙනල්ලා මේ වගේ ලොකු දලදා මාලිගාවක් පැය 8කින් හදන්න පුළුවන්ද කියලා. නමුත් ඔව් අතිශෝක්තියෙන් කියලා තියෙනවා බොහෝ තැන්වලදී කරුණු කාරණා. ඉතින් ඒක ඉතිහාසයට අයිති කාරණයක්. අපි වර්තමානයේ ඉඳන් හදාරනකොට පේනවා අපේ වටිනා පූජනීය වන්දනීය ස්ථානයක් තමයි මොකක්ද මේ නිස්සංක මල්ල රජතුමාගේ 60 දාගේ කියලා.
තායිලන්තයේ කාම්බෝජයේ බුරුමේ වගේ රටවල ජනප්‍රිය ආකෘතියක් තමයි මේ සත්මහල් ප්‍රාසාද ක්‍රමය. ඔබට පේනවා මේ සත්මහල් ප්‍රාසාදය කිනම් ගොඩනැගිල්ලක්ද කියන එක. ඇත්තටම මේක අභ්‍යන්තරයට යන්නත් අපිට අපහසුයි. මේක බුද්ධ ප්‍රතිමා තිබිච්ච ස්ථානයක් කියලා හඳුනා ගන්නත් අපහසුයි. ඇත්තටම මේක ස්තූපයක් කියලා සැලකුවොතින් ඒක වඩා උචිතයි. නමුත් ඔබ දන්නවා මහායාන ආභාෂයේ පොළොන්නර යුගයට බලපෑවා. තේරවාදී ආභාෂයේ තමයි බලපාන්නේ අනුරාධපුර යුගයට. අනුරාධපුර යුගයේ වැඩිපුර තියෙන චෛත්‍ය. අටම ස්ථාන වලින් තැන් හයක්ම චෛත්‍ය. තෝපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය, අබේගිරිය, රුවන්මැලිය, ඒ වගේම ජේතවනේ මේ තැන් හයම චෛත්‍ය. අටම ස්ථාන වලින් හයක්ම චෛත්‍ය. හැබැයි පොළොන්නරුවට ආවම පොළොන්නරුවේ චෛත්‍ය හම්බෙන්නේ අඩුයි. දෙමළ මහසෑය වැඩ අවසන් කළේ නැහැ. රන්කතේර පොළොන්නරුවේ ලොකුම චෛත්‍ය. ඊට යාපතව තියෙනවා පොළොන්නරු කිරිවෙහෙර. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ චෛත්‍ය දෙකක් හම්බ වෙනවා මණික් වෙහෙරයි පබළු වෙහෙරයි. මේ දෙක ඇරෙන්නට මේ ස්ථාන තුන හතර ඇරෙන්නට ලොකු චෛත්‍ය හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්තරම ඇතමුන් සැකපල කරනවා මේක චෛත්‍යයක්ද කියලා. ඉතින් මේක විදේශීය ආභාෂයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය සම්බන්ධයෙන් කතා කරද්දී සත්මහල් ප්‍රාසාදය කියන නම එදිලා තියෙන්නේ මෙහි තට්ටු හතක් තිබුණ හින්දා. පහල ඉඳන් අපි එකින් එක බැලුවොත් පැහැදිලිවම තට්ටු හතක් දකින්න පුළුවන්. අවසාන තට්ටුව ඔබ අද විනාශ වෙලා තියෙන ආකාරයක් තමයි දැක බලාගන්නේ. ඒ වගේම තමයි මේ තට්ටු හතේ යම් ආකාරයක ප්‍රතිමාවක් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් පොළොන්නර යුගයේ ත්‍රිභංග පිළිමය තමයි වඩා ජනප්‍රිය. ත්‍රිභංග පිළිමයක් නිර්මාණය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ බවට පත් වෙලා තිබුණු බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1153 1186 මහා පරාක්‍රම බහු රජතුමා තමයි මේ කියන සත්මහල් ප්‍රාසාදය නිර්මාණය කළේ ඉදිකලේ කියලා මතයක් පැවතෙනවා. ඉතින් විදේශීය රටවල තියෙන ආභාෂයෙන් මේ රටේ ඇතිවෙච්ච අරුම පුදුම චෛත්‍ය ආකෘතියක් තමයි මේ සත්මහල් ප්‍රාසාදය කියන්නේ. අපි දන්නවා කාම්බෝජයේ බලාගිය ලංකාවේ සිංහල දූත කණ්ඩායමකට බුරුමේදී අඩත්තේට්ටම් කරපු හින්දා මහා පරාක්‍රම බහු රජුරුව කිත්ගල් නුවර සෙනවියා යවලා බුරුමේ අල්ලගෙන ලංකාවට ඇඳගත්තා. කාලේ බුරුම රට අපේ රටට අයිති යටත් ජීවිතයක්. ඉතින් මහා පරාක්‍රම බහු රජුරන්ට බුරුමේත් එක්ක සම්බන්ධතා තිබුණ හින්දා බුරුමේට යහපත රට තායිලන්තය ඒ ආභාෂයෙන් මේ වගේ ස්තූපයක් ඉදි කරන්නට ඇද්දෝ කියලත් සමහර විට අපිට මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙසේ වෙතත් ලංකාවේ බුබ්බුලාකාර ධාන්‍යාකාර ඝණ්ඨාකාර ඝටාකාර පත්මාකාර ආමලකාකාර විවිධ ස්තූප ආකෘති තියෙනවා. මෙවැනි ස්තූපයක් අපිට හම්බෙන්නේ මේ ස්ථානයේදී පොළොන්නරු දළදා මළුවේදී පමණයි. මේ එහෙනම් මහා පරාක්‍රම බහු රජු ඉදි කරපු සත්මහල් ප්‍රාසාදය.